බෝුවන් සුබ සන්ධාවක් ගැවෙන දවසේ රට උනුසුම් කළ පුවත්තිය කොට ඔබට කෙනෙස්වාදරල ූපනී රත්්‍ර දහය ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අර්මජය කොඩේ. බම යුගන්තිකංකා ආාර්චි ප්‍රමෙන් දවසු සුම් කළ ප්‍රෝෘතයේ සිරස්තල පලාත් අතර සංචරණය ඉවත් කිරීමේත් තීරණයක් නැ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්කයි. රජසේවේ කටයුතු ආරම්භේදී ගැබිණි මවරුන්ට තවදුරටත් සහන. ඇස්ට්‍රාසෙනකා දෙවන මාත්‍රාව ලබාදීම හෙට සිට. අපේ රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානී අතහිත. දෙෙල්ටා ඔස්ට්‍රෙලියාව කළබද්දී ප්‍රිස්බෙන් සහ වවින්ස් ලන්තයේ ප්‍රදේශ රැසක් වැසේ. ලාත තර සංචර්ණසීම අනිද්දාා ඉවත් කරන්න තවම කිසිදු තීරණයක් කරගෙන නැහැ කියෙලා සෞඛ සේවා අධ්‍යක්ෂලෙන්ඩාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්මයයා ප්‍රකාශ කරනවා. ඇස්ට්‍රෝස්ස එක එනැතේ පළමු වාාත්‍රාව ලබාකින තියෙන පුද්ගලින්ට හෙඩදිනේසිට. බස්නාහිර පලාාතේ ප්‍රාහන රෝහල්, සෞඛ්‍ය වෛදින දහරී කාර්යා ඇතර ස්ථාන විස්සකදි දෙවන භාතාව ලබාතීමටද කටයුතුයෝද තිෙනවා. දෙසන දන් ්‍රාත්්‍රේ කාේවන ෙක්ම ඉන්නත් ලබාතීම සිදුවන බවින්, අඩවශ්‍ය කලබයක් ඇතිකරගැනීමමටවශ්‍ය වන්නේ නෑ කෙලයි සෞඛඛංශ කියන්නේ. නිතවතිනේදී පළාත්තාතර සංචන්න සේීම ඉවත් කිරීම සම්හන්ධයෙන්, කිසිදු තේරණයක්ගෙන් නොමැති බවල්, අද පවති මාධ්‍ය හෝකදදි, සෞඛ සේවා අධ්‍යක්‍ෂ රාල් අසල්ලගුණ ර්තන මහතා ප්‍රකාශ කළ. කාරල්ල කටයුතු ආරම්භ කිරීමේදී දැනට නිකුත් කර ඇති සෞඛ නිර්දේශවල්ට අනු කළලවයුතු වනවා. ගැබනිි බෞවරන් සදාාක්‍රියත්මක චක්‍ර ලේකේ ඒ ආකාරීම බලපැවැත්වෙන බවයි සෞඛ සේවා අධ්‍යක්ෂනරාල්බරයා පැවසුවේ. තවමත් අපි අන්තර්පළාත් සංචරණ සීම ලිහිල් කිරීම පිළිබඳව තීරණයක් කරගෙන නැහැ.ඇනවමුත් රජයේ සේවයට පැමිණිණට බස්හරී නැත අනිකුත් මාර්ගවලින් එන්න අපිට අවකාශ ලබා දෙන්න පුළුවන් අවසර ලබා දෙන්න පුළුවන්. තවම අන්තර්පළාත් සීම සම්පූර්ණයම අපි ලිහිල් කරල නෑ. ේතල ක Qුවක් පදරම අට තේ චපනය සිට රැගෙනෙනු ලැබූ, ඇස්රෝසනකා එන්නත් තුගේ මර්දාන මධ්‍යම එන්නත් ගබඩා වෙත රැගෙනෙනු ලැබවා. ඒ අධිශීත කන්න පහසුකම් සහිත ලොඩිනැතමගින්. එන්නත් තොගේෙන් මාාත්‍රා හාර්ලක්ෂ අනුදහසක්, දෙවන මාත්‍රාව බලාපොරොත්වයෙන් සිරිි පිරිි සඳාවෙන් කරතිබෙනවා. ඉතිරි මාත්‍රා කෑගලද ස්ශ්‍රිකේ එන්නත් කන්න වැරිපිරිවල සඳහා ලබාදීමට නියමිතයි. දිරි සතේදී වත් ඇස් වාසනක මාත්‍රවා හත්ලක්ෂ සිහදහස්තුන්සි අසුවක් ලැබීමට නී විත බව සෞඛ්‍ය මාත්‍යශයෙන්ලි ේතනය කලා. ඔබට පලවෙනි මාත්‍රාව ලබාදුන්න වෙලාවේ දීපු කාඩ්ක. අනිවාරයම අරගෙන එන්න දෙනි මාත්‍රාව ලබාගැන්නකොට යම් හකින් ඒක නැතිනම් අඩුමගණන හැඳරුම් පවත් අරගන්න. පලවෙනි මාත්‍රාව අප ලබාදුන්නේ මුලින්ම. ගනවාරි මාසේ විසි නම වෙනිදා අද වෙනතම් මේ කාලෙ බැලුවට පස්සේ කිසිසේත්ම ඔබගේ පළවෙනි මාත්‍රාවේ බලය අක්‍රියවීමක් සිද වෙ නෑැ ලක සෞඛ්‍ය සංවිධානය ඔුන්ගේ තාක්ෂණක පත්්‍රිකාාවක් මකින් පැහැදිලියෝොම පෙන්නල දීලා තියෙනවා මාස හයක් දක්වා බලය තියෙනවා කියලා. ඒවගේම මේ එන්නත නිෂ්පාධනය කරපු පරීක්ෂණ කරපු ඔක්ස්වර්ඩ් පරයේක්ෂණඩයම අනාවරණය කරලා තියෙනවා මාස හතරක් පහත් ගත වුණත් ඉතාම හොඳ බලයක් එන්නතේ පළවිනි මාත්‍රාව තිනලා ඒවාගේ ජයවර ර විශ් විද්‍යාලයකරපු පරිීක්ෂණ උත් පෙනිලග හිල්ල තිෙන්නේ සැලකිය ුතුමට මේ බලයක් පලවෙනි මාත්‍රාවෙන් පසු තවමත් තියනවා කියලා ඒක නිසා වැරදි වැටහික් ඇති කරගන්න පා පලවිනිියක අරන් මේ වෙනකට බලය නැති වෙලා මේ ගත්තට වැඩක් නෑ කියලා සියලු පරියේෂන ලින් පෙන්නලදීල තිෙන්නේ දෙවනි මාත්‍රාව ලබාගන්න කාලය කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවාශී ජනතාවට ජපානය විසින් කරනලද මේ සුවි සේෂ සහයෝගය පේ. ඒර තතිය පෘතවේදීත්වය මේ අවස්ථාව සුවිශේෂෝ පල කරනවා. විශේෂෙන් බස්නාහිර පලාාතය තමයි වැඩියම මේ ඇස්ට්‍රා සනිකා එන්නට පළමන මාත්‍රාව ලබාදුන්නේ ඒ නිසා බස්නාහිර පලාත ඇතුළු අනික් පලාාත්වලත් අපි මෙන්නට ලබාදීප පලලාතුලත් බි ලබාදනවා විශේෂයෙන්ම හෙටදිනේ ස්ථාන විශසක පමණ. අපේ ප්‍රධහන රෝහල් ඇතුළ හැම. ෞකයිද නිලධාරී කාර්යාලයකම හට දිනයේ සිත අපි මේ එන්නත ලබා දෙනවා ඇස්ත්‍රසනික එන්නතේ පලවෙනි මාස්ත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබා ගැනීමට නොහැකු අයට අපි කියන්න ඕනිේ ඔබ කලබල වෙන්නවා. අපි දින හතක් පමණ හැම MමෝH කාර්යාලයකම එක රෝහල. මෙම දෙමන මාත්‍රාව ලබාදීම බස්නනාහිරට පලාාතුලලා අපිටයතු කරෙන නවා. ස්්‍රසෙි පලවෙනි මාතාවව ලබාගත්ත සියලු දෙදනාටම දෙවන මාත්‍රාව අපි ලබා දෙනවා. අපි බොහෝවෙවට බලාපොරොත්වෙනවා උදේසිට රාත්‍රිය වෙනකා. මෙම රෝහල් දවෘතවතියන්නට ඇස්්‍රාසනිකා දවන එන්නත ලබාදීමට. ඊ නිකුත් කළ වාර්තාවලට අනුව වයිස අවුරුදු තිහෙට වැඩි ජනගහනයෙන්, කරෝණ එන්නත් එක් මාත්‍රාවක්කෝ ලබාකත් පිරිස සේට අසුතුනයිදශම හතයටක්. වැඩිම පිරිසකට එන්නත් ලබාති ඇත්තේ වස්වාහිර පලාත තුළයි. බස්නාහිත පරාතතුළ වස අවෞරදු තිහෙට වැඩි පුද්ගලින්ගෙන් සේටසූ අටයි දශම එකයි එකක් එන්නත් එක් මාත්‍රවක් කෝලාබාගෙන තිබෙනවා. එයනු කුළඹ දිස්්‍රකේ සේට අසූතුනයි දශම දෙකයි බිද්දුවක්, ගම්පහ දිස්ශ්‍රිකේ, සේට අනුතුරයි දශම හතයි අටක් සහ, කළුතුර දිස්්‍රකේ, සේට සූහය දශම නවේ හතරක් ලබාග නැති බවයි සෞඛ්‍යංශ සඳහාන් කළේ. අදතිනේ ආසාධිතින් දෙදහස් එකසිය පනස් දෙෙනෙකු හමූ අතර එය අනුව මේදක්වාමරැටින් වාර්තාාවන සවස්ථ කරුණා ආසාධිතින් සංඛ්‍යාව, තුන් ලක්ෂ අට දහස් අටසය දොළහක්. දෙලක්ෂ හත්තෑ හදහස එකසිේදහට දෙෙකු පූර්ණ සුවල් ලබාරෝහල්වලින් පිරව ගොස් දෙබෙනවා. තෞදරටත් ප්‍රතිකාල් ලබන සංඛ්‍යාව, විසි හද්දහස්තුන් සිය දාහතරක්. කොවිට් ආසාධනෙන් සිදූ මරණ හැට එකක් ඊ හිදිනේ දීත හෞරු කර තිබෙනවා. ඇතරින් හතලෙස් දෙදෙනෙකු වයස අවුදු හැටිට වැඩි පුදගලින් වනා අතර ධනව දෙෙනෙකු වයස අවෞරුදු තිහත් පනස් නවය තතර බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. යනු මේ දක්වා මෙරට සිදු ඇති සමස්ත කරුණා මරණ සංඛ්‍යාව හාර්ධහ හාර්සිය හතලෙස් එකක්. යුගන්ති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දයිඳලා සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය ප්‍රධ රාජකාරය කටයුතු සිදුකිරීමට අදානව චක්‍රලයකය අද නිකුත් කරුණා. අරුණ රාජ්‍ය සේවා පළත් සබහා පළත්පාල නමාත්‍යශයි මේ චක්‍ර ඒකනය නිකුත් කළේ. COොVID-19 වසේ පැතිරීම පාලනී කිරීම සඳහා සීමිත කාර්මාන්්ටලයක් චක්‍රය පදනමින් කැපීම සහ නිවස් වල සිට රාජකාරි සිදු කිරීමට අදාළව නිකුත් කරති වූ චක්‍රලේක අවලංකු ක්‍රරතිබෙනවා. ල දිස්්‍ර කාරන වන පරිදි දත් කරන ලක්වයුතු හතරක එදත්රනය කිරීමම් කටයුතුව සන්වෙමින් පවතින බැවින්. රජයකාරයන් විනවැටීමින් ොරව සාමාි පරිදි පවත්වාකිනයාමට මෙම ක්‍රயாමාර් කා. සෞඛ්‍ය මාත්‍යංශ නිකතුත් කර තිබන සෞඛ්‍ය මාර්ගෝපදේශන් යටත්ව බන දෙවනදා සිට සලුම රාජච සයවකින් සාමානි පරිදිී රජචකාරි කටයුතු සඳහා වාර්තා කිරීම සිදුක කළයතු වනවා. රාජසේවය සාමා්‍ය පරිදි පවත්වාගනයාේදී දුරස්තභාව ආරක්ෂාකිරීම මක අවරණ පැළදීම දැත් පිරිසඳ කිරීම අන්ඩිවාර්ය වනවා. ලබන දෙවන දාසිට රාචන ලදහරින්ගේ නිවාඩු සම්පන්ධයෙන් සාමාන්‍ය විදවිධාන අනුගමනය කළ ුතුබවයි රාජසවා පලත් සබහ පළත්පාල නමාත්‍යයක් ශ්‍රීණවේතනය කළේ යම් රජචන නිධහරෙක නිෝධානට ලක්වත්නම් එම කාලස්සීම අවසඳහා සම්පූර්ණ වැඩ පලබාතිීමක් සිද වනවා. ரோர நீ தனு லங்கனிய කිීමன் வன தண்டුව மக்கேசர் මෙம்ම நிரோதாயனே සිதுුවන්නේ நம் இம் சහ நிியහිபிவாන්නේனෑ. බதாவகிින් தொடவ சேவேட்டு வாார்තා කිීම සந்த புது ප්‍රவான செவாயாතාப்பதி கிராத்முக்ககினுு அதே. மேத்தர ராஜச்சு சேவே சாமாரி பதி கிராட்முக கிீීම தீர்ணே கிரிமா சமகு அந்தர் பால் பசா தோம்ரே சேவா හිதி நேසිட்டு ஆரம்ம்பகிண பவு மகி பிரவான ராஜ் மாததிலும் அமுக்கம තා පவசனவா. දිනේ සිට අපිට අවසරදීල තියෙනවා සාමාන්‍ය පරදිී බස්රතත් දුම්රියක් පලාතතර දාවනය කරන්න විශේෂෙන්ම උදේවරුව සහ කවස් වරුව වැඩට යන සහ ආපවෝ යන වෙලාවල් වල දුම්රිය සහ බස්රත් සාමාන්‍ය කාල සටහ අපි දාවනය කරන්න බලාපොරොත්තුවෙනවා අතර මැදි ගමන්වාර කීපයක් සියයටට විසිපක් විතර අත්හිටවලා තියෙනවා මැද තියන ගමන්වායවා අශ්‍යවෙන්නේ නෑ මොද වෙලාවට රජකාරයට යනාෑයන්න ඇති නිසා සියට හැත්තපහක් කාල සටහන් ක්‍රියත්ම කයිකලකිව ඒ නිවර දුම්රියත් ඒආකාරෙම ක්‍රියත්ම න අතර මැදි වාර කීපයක් පමණක් දාවන කරෙ නැහ. සුපුරුදු පරිදි සන්තරන සීමමා නොමති කාල ධාවන වෙච් කාල සහන් ප අප හැදිනේ ට දාවනය කරන්න මේමනකරටව ූදාන කරමින්ය. ශ්‍ර ලංකා මනගම මන්ටඩලේ ස හපතේ ස්ට නක මතාකයා ටේ ලඟගම සතු සේලු බස්රත සඳතාධිනේ සිට දාවනයටෙ කිරීමට පියවරකන්න ආබවයි. රජයවිශන් සියල්ම රජ්‍ය සවකෙන්ස්ටඳහා දෙවෙනි දාසිට සේවයටවාතාකනස ැනම්දීමත් සමකම ගනාගන්න බන්ලේ සේලම බස්වත දාාවනයට හෙතුවීමට මේනොයටට කයුතුගලින් පෝතිනවා එට දිනේසිට අන්තර පලත් බස්රත් සහ අදගේ මාර්ගවල බස්වත අපි දනය කරන්නට කටයුතු කරන ඒ කොළමින් පිට මේවනොට ගිල්ල රජේ සප පෞ්ගල්කංශේ සයක සකකාට නවත කොළමට පැමණනීමටත් ඔවුන්ගේ නිවා වාාස්ථාන සහ නිවාසවිත යාමට අශ්‍ය පාසගන්සල්සීමට පලාත්. තුළ දාවනය කරනලද බස්වත තුන්දස් පන්සියත් හර්දාහත් අතර ප්‍රමාණයක් පමණයි දාවනය කරමින් සිටියේ. අන්තර්ත් බස්වත එක්දස් පන්සියක් පමණ ධාවනය කෙරුම් හැ පහග වක්වානූ තුළ ඒ බස්වට එක්ද පන්සි අපි දාවන කරන්නටයුතුරවා ඒ වගේ අධවේගේ මාර්ගල සියලුම් බස්වත හයට දිනේසිට දාවනය කිරීම ආරම්භ කරනවා. අනිදාා දිනයේ සිට සාමා්‍ය පරිදි බස්වත සියල්ලම යදවීමට අප බලාපොරත්තුවන. සඳදාදින සිට මෙම අතර්පලාා දුම්රේ ධාවනිකම සදහක්කට යොදා තිබෙනවා එයනු දුම්රේ එකේ දායකට වැඩි ප්‍රමාණයක් එදින දාවනීමට නීවිිත තිබෙනවා ඒ අනුව සඳදාදින ප්‍රධානමාගගේ දුම්රිය කොළාහක් උදඇසන කොළොඹස පැමණීමට කටයුදා ඇති අතර ඉන් දුම්රිය දෙක් නුවර සිට ගමන් ආරම්භ කරනවා යාගේම මුද්බඩ මාර්ගේ දුම්රිය විස්ක්. නිම සහ ට ද ඇය අතර දුම්්‍රිය දක් පිවලින් ප ලිියත්හ ල ෙො දක්වා ගම කිරීමට යද තිබෙනවා ැල් ගේ දුම්රිය පහක්ද පුත්ලම්මාර්ගේ දුම්රියහයක් දාවනකිරීමට යුද තිබෙනවා. පුත්තල මාර්ගේ දාවනව එක දුම්රිය කලාවසිට ගෙන්නවාගනීමට කට යද තියන. වස්යා මැමේ ම්රිය නවත තමන්ගේ ගමනන්තේ කර යම කිරීමට යදදා තිබෙන. දු ප්‍රවාන්ස සේභාව තාමත් වගකීමෙන් ඇතුව වැඩකටයුතු කළේතුයි. එනිසා අපි යෝජනාවලයක් අද දින ඉදිරිපත් කළලා කර ජනාපපුත්තුමාට ලිකිතව අපි ඒ සඳහා සෞඛ්‍යන්ංශවලල්ට එ වගේම පොලිසියට ඒගගේ යදා මුත්තාාවුණට බස්සප මාර්ගෙන් ැනදුම්න්න, දැනට අපි දකිනවා මිියන දායකට ආසන්න ප්‍රමාණයක්. මේ එන්නට පලවිනි එන්න හෝ ලබාදීලා තියනවා. ඒේ අපි යෝජ නවක් කරා පලවිනි එන්නත හෝ ලබාගත් ජනතාව. මගේ ජනතාව වින්නවනං. මේ එන්නට ලබා දෙෙන කාඩ් පත තියෙනවනේ. කාඩ් පතේ. ායා පිටපතක් අරගෙන බස්සාතේ සේක මහත්මයටට ලබා දෙන්න කටයුතු කරන්න මොකද ආසන ලංගින් වාඩෝලන මගන්ගේ ආක්ෂා වන්‍යියන්තමයි අප යෝජනනාමය ඉදිරිපත් කරලා තියෙන්ට වයසවුරුත් හයට වැඩිය එන්නට ලබාගත් නැති පුද්ගලින් සඳ. විශේෂය දුරසේවා බස්ස තබල ගමන් කරනවන ඒ බස් සතය ගමන් කළ යුත්තේඒක් දිිත්ත ආසනය එක් කෙනෙක් එයාට වංකරගන්නයනො එක් ආසනයක්. යදස ඒක් ආසනයට එයායටට දෙෙකුණයක් ගවන සිද්ධ වෙන රජයට යෝජනාවක් කර විශේෂයෙන්ම දුරසවා සවභෝගී බස්සත ගමන්ක. වනක් කිය අසනධාර්තාවෙන් සියයට පණහක් මගීින්ගෙනයන්න කටියුතු කරන්න කියලා ඒ සඳහා බස්ගාස්ුවෙන් එකයි කාලාග්‍යවන්නම කරුණනා කරලා මේ පිළිබඳ අවධානය මුළ මේක අනුමැතියල බාදන. ජපානය නිදර්ලන්තිය මෙලේසිය ඇතුළූ රටවල් හයක තානාපතිවරුන් මුදල් අමමාතය බැසිල් රාජපක්්චමහත්මයා හමූුණ ඒ මුදල් අමාත්‍ය ශේදී. රට රපවාහිී වි කාශන කටයුතු සහහා ඩිජිටල් තාක්ෂණය හඳන්වාදීමේ වැඩ පිරිවෙල, කඩිනමින් ක්‍රියාවටන ඇගවීමට තමරජයේ සූදනමින් සිටින බවයි ජපන් තානාපතිවරයා මෙම හමුවේදේ කියයා සිටියේ. ව කැලනිි පාලම න්්ඩරණයක ගුවන්තොටුපල දෙවන අදයට ඇතුළවයා ප්‍රතිරැස්සකට ජපන් රජය සහන්ධවෙසිටනවා ැසිල්රාජ පක්ෂ මහතාම ැරු ෙදලන්තතානාපතිය සඳහන් කළේ මෙරට එන්න කන වැඩ පිළිවෙල පිළිබඳව තමන්බෙහිවින් සතුරු ව බව. ෘෂිකාර්මිකටයුතුලට වශ්‍ය තාක්ෂණික සහය ලබදීම හැියාවද සයාපරන බව නිදලන්ත තාන පතිනය මෙහිද කියයා සිටියයා ශ්‍රවලලාංකික පුහුණු ශ්‍රමිකින් සහා රැකයා ලබාදීමේ වැඩස සහන අක්ඩව පවත්වාගෙනයාමට තම රචය කටයුතු කරන බවයි කටර්රතාන පතිවරයාසියහම. ඒ මැලේසිය තාන පතිවරයා පැවසේ ෙරට විදල සදේශ යා ප්‍රති සඳ ආයෝජන කටයතු සිදු කැරමින් තිබෙන වයි. එම ආයෝජන තවදුරටත් පුලල් කරන බවද ඔහු පැවසවා. ඉන් න සිය න පපතිවරයා පැවසේ ෙර අත්තර ගන් මන් වාර සං්‍යාව වැඩිකිරීම සහ ඇ හැකිියාව පිබඳව සොයා ලන වයි. මරට රම හමුදාව පහුණු කර ගැනීමට සහ අධ්‍යාපන පහසකම් පුලල් කර ගැනීමේ ලන්කාව හ ේක්ෂක කරන බව සඳහන්ග ාන පතිවරයා . සහයකණ්ඩුවව ලාතින බද ැසිල් රජපක්ෂ මහතා හමුවේ පැවසුවක්. වයන්කට ප්‍රදේශවයේ මධ්‍යමආධිවේගේ පිවසුන් මාර්කය අසල කලක සිට සිදුකළ මහාපරිමාන ඉදන චාවාරමක් වැඩලීමට පොලිසිල් සමතුනාා. ීන සමංගමක් මගින් ඉදි කරන මෙම අධදිවගේ මාර්ගගේ ඉදිකිරීම සඳහා යුතුව ඇති රතවලින් ඉන්ඳන ලබාගෙන දේර්ක කාලයක් තිසේ මෙ ජ්‍රවාරම සිදුකරෙන ගොස් තිබෙනවා ගෝුණ හේන පොලි විශේෂකාරි බලකායයි වැටලීම සිදු කලේ. ැබ්‍රථේක පිටුපසට සවිකරන ලදතෙල් ටැකි කියක මෙමතෙල් පටවා රහසේ රැගෙනයාම දර් කායක සිට සිදුව තිබෙනවා සිද්ධිය සම්න්දෙන් සකරුවන් හද්‍යනිකු පමණත්තන ගුවට ගෙන තිබෙනවා. ඉන්දන බෞසරයක් සහ තවත්වාහන්න පහක්ත පොිස් භාරයට ෙනනඇති බවයි වියන්ගොඩ පොලිසිය පැවසුවේ. පතල් කැනම් කරුවන් සඳහා විස්්‍රාම් ටු ක්‍රමයක් අද සිට ආරම්භ කෙරුණා. සුබසාධක මණඩේ හරහම මෙ ශ්‍රාම ටුප ක්‍රමේ ක්‍රියාත්මක කරෙන බව රාජමාතය ලොහන් රත්වත්වේ හ සඳහන් කළින්. මැනික්රමාන්තකරුවන්ගේ පහසුව සඳහා මැනික්කා ස්වරණ ්‍රණ අධිකාරයේ නව ප්‍රාදේශ උපකාරයායක් ඇහැර ලග්ගල ප්‍රදේශී රජමාත්‍යවරයාගේ ප්‍රධනත්වෙන් අධවිෘත්ත කරුණා. මෙරට මැනික් සම්පතෙන් තායිලන්තය සහ හොකොන්හි වසරකට ඇමරිකාඩොල බිලියන හතලයක්ක් පමණ උපේන ආදායමෙන් කොටසක්හෝ රටට නැවත ආකර්ශණය කර ගැනීම සඳහා වැඩපිළිවෙල ක්‍රාත්ක කරන බවයි රජමාත්‍යවයා මෙහිද කියා සිටිය. කැනීම් කරනය කැනීම්රුවන්ට. සුබසාධක මණ්ඩලයෙන් විශ්ාම වැටු ක්‍රමයක් අද ආරම්භ කලා. මේ රට අද වෙනකොට විශාල ප්‍රශ්්‍ර රාශිකට මුහුණ දීලා තියෙන මේ මුොහොතේ. මේ රට ගොඩගන්න තියෙන එක ව්‍යාපාරයක් තමයි මැනික් ව්‍යපාරය. අතිකරු ජනාධිපත්තුමා මට කාර්යක් බාරදුන්නා මේ බිලියෙන හතලියෙන්. අපේ රටේ මැණික් කළ. අඩුම වශයෙන් අපිට එක අවුරුද්දකට ඩොලර් බිලියනයක්කත් අපට ලංකාවට ගෙනක් දෙන්නේ කියලා. අපිට ඕන මේ රට ගොඩගන්න අපි තමුණනාසෙලා ඉතාමේ ගෞරගල් ලා හිටින්නේ. තමුණ ආසරක ප්‍රශ්න්ටික අපි විසඳුව. අපි තමුණ සෙලාට ලස්සනගල් ලබා දෙෙනවා ඒ පෙන්නලා තමුණ ාසෙලා ජපංග්‍රමයට වැඩේ කරගන්න පුල්ලා ආකාරයට අපේ අවශ්‍ය කටයුතු කර දෙනවා රට උණුසුම් කළ දේශපාලන සිදුමඉවල දැසනු කතා ඔබට කියන පලටෆෝර්ම් විශේෂංකය තැන්ෝ ත් උුසුම් දවස් හතක් ගෙවි ලගයක්. ඒ සතී තුොරුතුරුත් එක්කර අදත් ෝ. ගේෙ සති කැිට ේ ගුරලුන්ගේ ප්‍රශ්ණනයට විසඳුමක් ලැබේ කියලා හැමෝබලා ප්‍රතුුණ. මේක අෞරුදු ගාන තිස්සේ ඇදන ප්‍රශ්නයක් මේක සාධාරන නෑ අප මේකට තීරමයක් ගන්නනි අධ්‍ය අපප නැමතිතුමා ඒ විදිහයට තමන්ගේ අදහස ඉදිරිපත් කරලු. මේකතාව හොදන්න හගෙන හිට පූජනාධතිපතිතු කිව්වලු පඩ වැඩිකිරීම ගැන අපි ප්‍රශ්නයක් නෑ. තිපතියක් විදිහයට පඩි වැඩි කරන්න අපි එක ගයි කියලා. හැබැයි රටේ දැන්තින තත්ව ගැ හිතන්න ඕනේ මේ එක කරන්න නං රුපියල් කෝටි හයිදහස් අටසයක් විතර යනවා. අමාරුණත් ඊළංඟ බජුෘතකේදිෙක් මේක කරන්න ඕේ. ජනාතිපතුමා එමති අද ගමනිල් ලකුගේ ඇමතිතුමා ගරුවරුන්ගේ පඩි අවරුතු විහතරකකි වැඩිවෙලා නෑ කියනෙකත් මතක් කරාලු. කොහමත් ඊළග අයවයින් සමස්ත රාජ්‍ය සේවකන්ගේ වැටු වැඩවීමක් සිද්ධ වෙන්න ඕන මෙන මේ කැනත් අමාත්‍යංශේසාකච්ඡාවක් සිද්ධ ුණා. සමස්ස රාජ්‍ය සේවක්කැන්ටම ඒ සුභ ආරංශය අරං ඇවිත්තියෙන්නේ මුදල් ඇමතිතුමා. පේෂණ එකක්රලා හිටපු හරෙන් මන්ත්‍රීතුමට ඒයේ සතිය කැදවීමක්කාවා. ඒ අපරාධ පරක්ෂණ පාර්තමේතුවේ යා අරංච ගම හිට ප ක් ම හත ට ොල් ගත් ල හර මට මදරිිකා හරි චතතු මයිතම ස්තුති කරලු කොල් කරට. අවශ්‍ය විස්තර කියලා වැඩිවිස්තර ඕනි නම් මවත් කැදවන්න කියන්න. නිල් කම ංග මහත්තයා හරින්ට එහම කිවල. හරි ොය තන පරද පික්ෂණ පාර්තිමේන්තුවට යන්න ප මත් එන්න ඔයත්තති කියන්න හෙම කියලතියන පක්ෂනායක සජිත් මෙේමද සහත්්‍යයා. ආන්ඩුව පස්කු ප්‍රහරයට සම්බන්ධ අය කාබරේතියාගෙනනවා හකින්නාගෙන් දේශපාලන පලිගරීම කනවා. විපක්ෂනායක තුමා එහමත් කියලතියෙනවල. ඒගේම විපක්ෂ අයකතුන්මා පොත් පත් මාධ්‍යවේදීක හමුවක්තු බිලතියෙනවක් ිය සතිේ වි පක්ෂණයකතුමා ඇතනද මාදේද නෙක් ගොඩක් වෙවැලා සුහදව කතා කරන්න මන් ක්මාදවදී කැහවලු බතුමට ැඩෝ කැිනට් එකක් ක අදන්න අදහසක් නැද්ති කියල නිසා. ඩෝ නවෙයි රියල් කැිනට් එකක් මගේ ඔොලුව ඉන්නවා. සචිත් මහත්තයා එහෙම කිය අදදි මාධ්‍යවේදීන්ට පොඩි හිෙනාවක් ගේයාල. ලි චම්පික මන්ත්‍රීතුමා හතලිස් තුවන සේනාංක්‍යයක්ත්තෙක් එක වෙලා දිස්ත්‍රීක් සංවිධාන කටයතු කරග යනවලු. ඒ අතර එතුම සමග ජණඩ බලවේගේ උත්සව වලටත් වැඩිය සභාගවෙනනෑ කියලා තමයි ආරංචි. මොකදරේශා චම්පික ටිකක් හුද කලාව මේ වැඩ කරගෙන යන නිසා සමග ජනබලවක මන්තිවරු මෙගැ ටිකක් අවධානයල්ලු ඉන්න. මේ අතර තමයි කුමාරවේල්ගම් මන්තීතුමත් වෙනම ගමනක් යන්නයනව කියලා හාවකූ වගේ. මේ කුමමාර ල්ග මන්ත්‍ර තුමයි විපක්ෂනාක සි ප්‍රේම්දදා සමහතය අතර රහස්සාකච්චක් තිබ කියල කාරචි. ෙළම ගමක් කෙසේ වෙතත් මෙසාකච්ඡා ේද ආන්ඩුවට එරෙහිව යන ගමනට විපක්ෂනායක සජි ප්‍රේමදාස මහත්ත්‍යයාගේ ආශිර්වාදයත් එක් යනම කියලා තමයි සකච්ඡාව අවසන් වෙලාතිෙන්නේ. නිසාා ප්‍රබල ඇතිවරු දෙන්නේ එක්ගේ ලඟහිටපු අය කෝන පොස්සිටව වේච නිසා මෙදන්නට සස්ොයක් නිරෝධ හැනේ වෙන්න වඋනාලු. එ වෙන කවරවත්න මේ ඩල සලහප පෙර ඇමත්තුමයි අපේ විමල් වීරවංශ ඇමැත්තුමයි. මේ ඇමතිවරු දෙන්නව මාධ්‍යවේදීන් විදිහට තමන්ගේ ෘත්තිය ජීවිතය ආරම්භ කරපු සමකාලීනය. හම්බෝන නිවාඩුවෙන් උපරරිම ප්‍රයෝචන ගන්නඕන නිසා දලෙස් ඇමතිතුමා කාලයයක් වෙන් කර ගත්තලු රාචකාරරි අතරේ ෆිල්ම් බලන්නයි පොත් කියවන්න. දලසමත්තුමා උස සධ්‍යාපනය හදාරන කාලේ ගිහිල්ල තියෙනවල් ලිබර්ටියකට ෆිල්ම් එකක් බලන්න. ඒ ිල්ම එක තමයි පිල්බගේ ිින්ඩස් ලිස්ට කියන ෆිල්ම් එක. ඒ කාලෙ රඟුපාලෙක මන්ඩල මේක කෑල්ලක් කපලු පෙන්වුව. ඒ නිරුවන් දර්ශන තිබුණ කියලා. හිට්ලර්ගේ බදකඳරුවල හිට යොදෙවජාතිකන්ව නිරුවත් කරලා ගේෑස් කාම්පරවලට යපු දර්ශන තමයි මේ දිහට කපල අයිං කරලා තින්න. මහරි ස්වන් නිරෝධහන්ට පින්සිද්ි වෙන දැල සැමත්තු මට වාරන නැතුව නිදහසේ ිල්ම් එක බයන පුලගුණනා කිය ම යරංචේ. මෙන්න මේ විදිහට ඇමතිවරු නිරෝධන් නිදහස පොත් කියවන්නයි ෆිල්ම් බලන්නයි වෙන් කරද්දි දන්න කියනයි කෝල් කරල සපදු කැහුවලු. ඒොෝස් වලට ල සමතුමා කියනවලු කොරෝනාා යනු නරකම චරිතයක් තියන හොඳ ගුරුවරෙක් කියලා ගෙවන්න තියන සතිය තරතුරුත් එක්ක අපයනවා ලබන සතියද ස්ටක්ෆෝම් මරගෙන රක්්‍රපත් අවසන් ිලඟෙට විපරමශේෂන්ගේ බලාපොත්තුවන්න ඔබට සුබරාත්්‍රයක් පයින් කිසිදා කිසි කලෙක කිසි විටකදීවාත්. මෙන්න මේ හඬාත් මෙන්න මේ නමත් අමතක කරන්න පුළුවන්ද. මකා දමණන්න පුළුවන්ද. කොළ ාේ ශ්‍ර ලංකා ගුවන්දල සස්ථාව ප්‍රෘතියන්සිේ පදදිච්චි සමරීර මුදලිගේ දොන් ප්‍රේම කීර්ති දල සන ගසි ප්‍රශයට පක්රනලට. සමර වීර මුදලිගේ දොන් ප්‍රේම කීර්තිද අල්විස් රටම දැනගෙන හිටපුයිදියට ප්‍රේමකීර්තිද අල්විස්. ගොඩ දෙනෙ කතාර පපුයිදියටට ප්‍රේම්ම අයියා. ප්‍රේම කීර්ති හඳදුන් වන්නේ මොන විශයෙන් මොකට ප්‍රීනේක්ද කියනක ලොහො ගැටලුවක්. ගුවන් ඉදිලිය පත්තෙන් ගත්තොත් හොඳ නිමේදකේක් රෝපවා අනි පැත්තිෙන් ගත්තොත් නප්‍රීරැල්ලේ ආරම්භේ දුන්න අති දක්ෂ වැඩසටහ නිදිරිපත් කරන්නේ. ඊ අත්ති හටගියොත්. ලංකාවේ ගීත කලාවේ හදවතට දැනෙන මනසට වදිනසිින්දු ගණනාවක්ලියපු දක්ෂගණය ගීතරාචකේ. ඒ සියල්ලට මෙහාගිහිල්ලා මිත්‍රයන් අතර ඉතාම හොඳමිත්‍රේ. ආනන්දෙන් බිහිවිච්ච දක්ෂයන් රොත්තයෙන් අතිදක්ෂි මේ මනුෂ්‍යා ශරීරයෙන් පුංචි වනත් රට ඇතුළේ මිනිස්සුන්ගේ හදවත් ඇතුළේ අති දැවැන්තේක්වෙච්ච මිනිහෙක් කොයි වෙලාවෙත් ඇස් දෙක පුංචි කරලා නලදතත් පෙන්නලා ලස්සනට හිනාවෙලා කාටත් මචං කියන පුළන් විදිේ චරිතියක් ගොඩනගා ගත්ත, හොඳම මිනිහෙක්. ගොඩක් දෙනෙක් ප්‍රේමකීර්තියට ආදරය කලාට ඉතාමත්මටික දෙෙනෙක් ප්‍රේම් යන ගමනට පුදම විදියට බයිවෙලා හිටිය කොන්ද කෙලින්තියාගෙන ියන්න ඕනදේ කෙලින් කියන ලියන්න ඕනදේ හරියටම ලියන ජීවිතයේ හැම අත්දැකීමක්ම ගීතයකට පෙරලපු මිතුරහන්ගේ අදකීමත් සුන්දර ගීතයක් කරපු සල්ලිවල්ට නැතුව කලාවටම තනක් දුන්න පුංචි ඇඟක් තිබ්බ යෝද වැඩ ගොඩක් කරපු ප්‍රේමකීර්ති කියන ඒ හිතහොඳ මිනිහාව මරලාදාන්න තරම් තිරිසංවවෙච්ච මිනිසුන් හිටියාද කියනකත් අවුරුදු තිස් දෙක් ෙහිල්ලාත් තවමත් විසඳගන්න බැරි ප්‍රශ්නය මරලාදාපු ප්‍රේමකීර්තිගේවයිස අවුරුදු හතලිස් දෙකයි. අවුරුදු හතලිස් දෙකට අවුරුදු අසුවකට එයාගේ වැඩකරපු ප්‍රේමකීස්ති. අද හිටිය නම්. FFම් නාලිකාවල TVව චැනල්වල නන් දොඩවන සමහරක් සිංගිති ආතල් නිවේදකන වේදකාවන්ට. ගොඩක් පාඩම් කියල දෙනවා කියනක නම්. හොඳ ටෝම විශ්වාසයි. මොකද ප්‍රේම් අයියා හැදන එවුන්නව හොඳටම හදල ගත්ත හොඳ ගරුවරේ? ග අන්ුදලියෙන් රෝපවාහණනිටාවත් ගුවන් විදුලේ කොඩෝවවිදි හරි රපවාහනයේ ස්ටඩියෝ ඇළලේ දි හරි ඉගෙනගන්න කෙනෙකුට වචනකින් හරි උදව කරපුෙනෙක් ප්‍රේම ීර්ති කියන්න මනුෂ්‍යයෙක්. හොඳට කාපුබීපු මිනිහෙ. හැබැයි අවරදු හතලිස් දෙකක ජීවිතය තුළ. අපි දන්නා ප්‍රේම් හැම දේම හොඳට විද කෙනෙක්. රටම විඳින්න පුළුවන් ගොඩක් දේවල් ඉතිරිකරලාගපු කෙනෙ. අන්නහෙම රටට සමාජයට මිනිස්සුන්ට වටිනායමක් ඉතිරිකරපු මිනිහෙක්ගේ ජීවිතය නැති කලේ. මේ රටට ගොඩක් දේවල් අහිමිකරපු. ජනතා විමුක්ත ප්‍රමුණේ ත්‍රස්තවාදයයි UNPAඒ රාජ්‍ය ත්‍රස්තවාදයයි. තරුණකම පාපයක් වෙච්ච කාලෙක තරුණයන්ට ගොඩක් දේවල් කියලා දෙන්න හිටපු. තරුණකමින් පොඩ්ඩ පොඩ්ඩ ඇත්තුමින් හිටපු. එවනට මැරෙනකම් තරුණකම රැකගත්ත ප්‍රේමයියට වැඩිතියපු මිනිහා මොන හිතකින් ඒ වැඩේ කරාද කියලා හිතාගන්නවත් බෑ. තිරිසන්කම ඉහවහාගිය අනුන්ගේ පදට නටපු මිනි කදන් උඩින් විප්ලවයක් කරන්න පුළුවන් කියලා හිතපු ඒ නිසාම විප්ලවය කියනෙක මේ රටේ මිනිස්සුන්ට වහකදුරු කරපු ජනතා විමුක්ති ප්‍රමණේ තිරිසන් ලේ පිපාසය. ප්‍රමකීර්තිව ගොදුර කරගත් අහද. එහෙමනැත්තම් ජනතා විමුක්ති ප්‍රමණේ ලේ පිපාසේට මුව වෙලා UP. රාජ්‍ය ත්‍රස්ථවාදය ප්‍රේමකීර්තිව මරාගත්තද කියනෙ. හොඳටම දන්නේ ඒක කරපු උන්දලා අදට ජීවත් වෙයින් වානම්විර. හැබයි මේ පොළවේ ඒ තිරිසන් වැඩේ කරපු කවුරුහරි ජීවත් වෙලා ඉන්නවා නම්. හොඳටම තේරුම් මරගනැති. ජීවත්වෙලා හිටපු ප්‍රේමකේර්තිද අල්විස්්ට වැඩිය මරාධාපු ප්‍රමකේර්තිද අල්විස් කොතරම් ප්‍රබලද බලගතුද කියලා. හදවතට තට්ටු කරලා ඇහුවත් හොඳටම දැනයි තේරෙයි ප්‍රමකීර්ති කියන්නේෙ මනුෂ්‍යේ කවුරුත් ආදරේ කරන මැරුනත් මොනම විදිහකිින්වක් මකලදාන බැරි නමක්ති්‍යයාගත්ත මනුෂ්‍යයේ. එහම ප්‍රේමකීර්තිව නොමරාමරපුතනුත්තිබා. ග අන් විදුලිය හිටපු ප්‍රේමකීර්තිව මොන මොනතැන්වලට මාර කලාද. මොනමොන දශපාල පලිගෙනීමට ලක්කලාද. ඉඳ ගත්ත හැම පුටුවකින්ම පෙරලරදාන්න කොච්චර මහන්සිගත්තාද. හැබැයි ඒ හැම දෙයකින්ම පුදදුම පන්නරයක් ගත්ත ප්‍රේමකේරති තවට එකකාලයක් හිටියනම් ගුවන් විදුලිය සභාපති නෙමයි ඊටත් එහායන්නට කඩක් තිබා. ගීතය කියනෙක මිනිස්සුන්ගේ හදවතට දැනනලියපු ප්‍රේමේීර්ති. ප්‍රේමවන්තයන්ටවිත රක් නෙවෙ ප්‍රේමේෙන් පරදිලා බිරහවෙන් දුක්විදර ගොඩක්කායිටත්. හදවතටම දැනෙන්න්නසිින්දුලියපු කෙනෙ. පුදුම විදිහේ මොකරි කටක් තිබ ප්‍රේම කීර්ති නිදිකිරා වැටිවැටි, ගුවන් විදුලිය ඉස්සරහා හරි රෝපෝහනනිය ඉස්සරහහිටපු ඕම කෙනෙක්ු නගිට්ටවලගන්න පුලුවන් කමක් තිබ, රියල් බුලට්ටක. එහෙම බොලට් එකක් තමයි, ලේ පිපාසිතම ලේච්චෙක්ගේ බුලට්ටින් අද වගේ දවසක සදහටම නිහඬඕනේ. තමන්ගේ දරුවන්ට වගේම අනුන්ගේ දරුවන්ටත් ප්‍රේම් අයියා පුදුම විදියට ආදරය කලා අපි දන්න ප්‍රේම් අයිය නම් කිසිම්ම මිනිහෙකුට වෛරකලේනේ? සිම මිනිෙක්ගේ බෙල්ලපන්න ට්‍රයි කලා කියවත් අප යහනවත්නෑ. හැබැයි එහම මිනිහෙක්වො තමයි මේ විදියට මරලාදැන්නේේ. තව අවරුදු ගණනාවක්ම අපි ප්‍රේම කේර්තිද අල්ලුවිස්නම් ඒ අපූරු මිනිහවසෙහි කරයි. හැබැයි මේ වගේ අපූරු මිනිසුන්ව ජීවිතයෙන් නිහඬ කළ ඒ මිනිසුන්ට හිමවෙන්න ඕන තැන කොහහිද කියනක මේ රටේ මිනිස්සු මේ වෙන කොටත් ීරණ කලා ඉවරයි. දේශපාලන බලෝබීත්‍රය වෙනුවෙන් පන්ති සටන පවලදීලා තමන්ගේ පන්තිය මිනිස්සුන්න මේ විදදියට මරාදාාපු ජනතා විමුක්ති පෙරමොන්ට හිමිවෙන්නඕන තැන හිමිවිය යුතු තැන වෙනින් කවුරුත් නෙවෙයි. මේරටේ මිනිස්සුම හිමි කරලදීලා ඉවරයි. අපිට ආයායිත් කියන්න තියන්නේ සමර වීර මුදලිගේ දොන් ප්‍රේමකීර්තිද අල්විස් කෙනෙක් සස්සර වසනතුරු මේ පොළො බිහිවෙන එකක් නැතිවෙයි. හැබැයි ප්‍රේම් අයිය කියලදුන්න අඩිපාරි හරිවිදියට ගිහිල්ලා, මාධ්‍ය භාවිතය හරිවිදියට කරන පරපුා මේරට ිහුණො. අන්න ඒක තමයි මරාදාාපු ප්‍රේමකීර්තිද අල්විස්ත කරන්න පුළුවන් හොඳම උපහාරය. අද දවසේ මවිතගෙනා මෙහිර හෙටත් ගෙන එන්න කියල කියපු ප්‍රේම්! තනිතරුවේ. ඔබත් ඔහොම ඉන්න මමත් මෙහිෙම මෙතන ඉන්වා කියලා තනෙන්ම යන්න ගියා. හැබැයි. අපිට රටට විතරක් නෙවෙයි. තවත් පරම්පරා ගණනාවකට ගොඩක් දේවල් ඉතිරි කරලා. කිසිදා කිසි කලෙක කිසි විටකදීවත් මකා දමන්න බැරි ප්‍රේම් අය වෙනුවෙන්. අපට කරන්න පුළුවන් අලුත්පරම්පරාවට ප්‍රේම කියේර්තිද අල්ලුවිස් කියන්නේෙ කෞද කියන එක මේ විදියට හරි මතක්කරල දෙනක විතරමයි. පිටපත සුධර්මන් රදලිය ගොඩගේ.